කොහොමද මගේ යාළුව හැමෝම සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් මේ දවස්වල හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ඉතින් කොරෝනා ව්‍යසනේ ගොඩක් උග්‍රව බලපාලා තියෙන නිසා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් අරන් ආවේ කොයි වගේද මම අද ලන්ච් එක පිළියෙල කරේ කියලා. ඉතින් මගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නවා. ඉතින් එයාට තමයි මම මේ කෑම හදන්නේ හොස්පිටල් එකට යවන්න. එයාට සුගර් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් සුගර් වලට ගැලපෙන විදිහට තමයි ගෙදරින් කෑම හදලා එවන්නේ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ විදිහට තමයි කෑම එයාට හදලා එව්වේ ඩොක්ටර්ස්ලා කියපු විදිහට. හරි එහෙනම් අපි බලමු කොයි වගේද මං ඒ කෑම ටික හැදුවේ කියලා. ඒ වගේම අපේ ගෙදර මෙන්න මේ වගේ මං පිහි තුනක් තියාගෙන ඉන්නවා. තුනක් නෙමෙයි පහක් විතර තියෙනවා. ඉතින් මේ පිහි තියාගෙන ඉන්නේ ලුණු කපන්න. ලුණු කැපුවොත් මැලුම් ලියන පිහියෙන් ඉක්මනට ඒ තලේ මොට්ට වෙනවා කියලා කියන නිසා ඇත්තට මේක ඇත්ත තමයි. ඒ නිසා මම ලුණු කපන්න වෙන පිහියක් තියලා තියෙනවා. දැන් මම යන්නේ කරවිල ටික උයා ගන්න. කරවිල මේ වගේ ස්ලයිස් වලට කපලා ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඒ වගේම කහකොඩු තේ හැඳක් එකතු කරගත්තා. උලුහල් ටිකක් එකතු කරගෙන ගොරකත් මේ වගේ හතරක් විතර එකතු කරගත්තා. ලුණු හිණියට කපලත් එකතු කරලා දැන් මම පොල් ටික ගා ගන්නයි යන්නේ. පොල් බෑවේ මෙන්න මේ පැත්ත තමයි ඉස්සෙල්ලාම අපි ගාන්න ඕනේ. ඒ නිසා මම දැන් මේ කොයි පාරත් මම පොල් ගාදී මේ පැත්ත තමයි ගාන්නේ. ගොඩක්ම කම්මැලිම දේ තමයි පොල් ගහන එක. ඇත්තටම මම කැමතිම නැති දේ තමයි. ඒ වුණාට ඒක ඉක්මනටම කරගත්තොත් කෑම ටික රෙඩි කර, ඒ කියන්නේ මාළු ටික උයන්න කලින්ම මේ විදිහට පොල් ටික ගාලා තියාගත්තොත්, පොල් මිරිකලා කිරි අරගෙන තියාගත්තොත් අපේ ඉක්මනටම අපිට කෑම උයා ගන්න එක වැඩි වෙලාවක් යන ඉක්මනටම උයා ගන්න පුළුවන්. ඉතින් මට ලොකම දේ තමයි පොල් ටික ගාලා ඒ පොල් කිරි ටික අරගන්න එක තමයි මට ලොකු අමාරුම දේ කියලා මට හිතෙනවා. ඇත්තටම මම කැමතිම නැති දේ තමයි. ඒනට කරන්න දෙයක් නැහැ. ඉතින් අනිවාර්යයෙන් මේ දේ කරන්න ඕන නිසා ඉතින් කරනවා. ඒ වගේම මගේ බ්ලෙන්ඩර් ජායක කැඩුනා. කැඩිලා ඒ වගේම මම ග්‍රයින්ඩර් ජායකෙන් තමයි ගොඩක් මේ විදිහට පොල් ටික මිරික එකන අරගත්තේ. ඒ නිසා මම අලුතින් මේ බ්ලෙන්ඩර් එක ගත්තා. ඇත්තටම ගොඩක් යූස්ෆුල්. ඒකේ බ්ලෙන්ඩර් ජායක ගොඩක් ලොකුයි. ඒ නිසා එකපාරින්ම පොල් ගෙඩියක් වුණාත් අපිට ගාලා ඒකෙන් මිරිකලා මේ විදිහට අරගන්න පුළුවන්. ඉතින් ඔන්න ලොකම වැඩේ කරගත්තා. පොල් කිරි ටික මේ විදිහට තිය කිරි මිටි කිරි ටික ඔන්න මම හදාගත්තා. දැන් ඉතින් මට තියෙන්නේ උයන්න. එතකොට ඉක්මනටම අපි වැඩ ඉවර කරගන්න පුළුවන්. දැන් මං කරවිල වලට මේ වගේ මිටි කිරි දිය කිරි දෙකම එකතු කරගන්නවා. එතකොට තමයි තෙල් පෑදිලා අපිට හොඳ රසවත් විදියට මේ කරවිලක උයා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදියට හොඳින් මං මිශ්‍ර කරලා ඒකට කරපෙන් චටිකත් එකතු කරලා මන් දැන් මේ ටික මේ කරවිල වෑංජනේ උයන්නේ අඩු ගින්දරේ. ගින්දර වැඩි කරගන්න හොඳ නැහැ. ගින්දර වැඩි වුණාම ඉක්මනටම හොදියක කියන්නේ හිඳෙනවා. එතකොට ඉක්මනටම හොදියක හිඳුනහම ඒකේ හොදියකේ අපිට ලස්සන පාටක් ගන්න බැරි වෙනවා. ඒ වගේම ඉක්මනට අඩි අල්ලන්න බලනවා. ඒ නිසා අඩු ගින්දරේ තියලා කවදත් ඔයාලා කරවිල උයද්දී අඩු ගින්දරේ තියලා ඔයලා බලන්න. හොඳට තෙල් පෑදිලා එනවා. ඒ වගේම අපි එරවලු කපලා ඉවත් කරන ඒවා දාගන්න මෙන්න මේ වගේ පිඟානක් තියාගත්තොත් ගොඩක් පහසුයි. ඒ වගේම මුරුංගවල මම මෙන්න මේ විදිහට තමයි පොතු ටික මේ වගේ තමයි පිල් කරලා අරගන්නේ. ඒ වගේම සමහරක් අය මේක වෙනස් විදිහටත් කපලා අයින් කරනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ කෑල්ල අයින් කරලා තමයි සමහරක් අය කපන්නේ. ඉතින් මම නම් උඩ පොත්ත විතරයි රැහැල වගේ ගන්නෙ. දැන් මම මේ ටික හොදලා අරන් එනවා. ඉතින් උයන්න ලංගෙද්දි තමයි මම මුරුංග හොදන්නේ. ඊට කලින් හොදලා තියන්න හොඳ නැහැ කියලා තියෙනවා අපේ අම්මලා. ඒ නිසා මම උයන්න ලංගෙද්දි තමයි මුරුංග ටික හොදලා ගන්නෙ. ඉතින් මම මේකට මේ වගේ ලුණු, කරපිංචා, ඒ වගේම දිය කිරි, කහ කුඩු හැඳි භාගයක් විතර ලුණු එකතු කරගත්තා. මිරිස් කුඩු නම් චුට්ටක් එකතු කරන්නේ කිරට උයන නිසා. මිරිස් කුඩු තේ හැඳක් විතර, තේ හැඳි භාගයක් එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේක කිරට රසට උයන්න ඕනේ නිසා. ඒ වගේම කරවිලක මේ පැත්තෙන් මේ මන් ලිපේ තියලයි තියෙන්නේ. ඒකට ලුණු එකතු කරගන්නා මේ විදිහට අඩු ගින්දරේ තමයි මම කරවිල උයන්නේ කවදත්.
එවැගේම මුරුංගා එකත් පිටින් පිට මම හැඳිගා ගන්නවා දිය කිරි විතරයි තව දාලා තියෙන්නේ මිටි කිරි එකතු කරගත්තේ නැහැ අද පොඩ්ඩක් කලබලයි කියන්නේ මට 12 වෙද්දි කෑමක උයා ගන්න ඕනේ අර හොස්පිටල් එකට යවන්න ඕන නිසා ඉතින් කලබල නිසා මම ලිප් හතරම අද යූස් කරගත්තා නැත්තම් මට ඉක්මනට උයා ගන්න බැරි වෙන නිසා දැන් මං හදන්නේ මුරුංගා පොතු කපන්න එන්නේ අම්මාත් එක්ක මුරුංගා පොත්තක් කපාගෙන එන්න මේ පිහිය ගත්තේ පොතු කපන්න ඉතින් ලොකු පිහියක් ඕනේ එතකොට අපිට ලේසියෙන් පොතු කපා ගන්න පුළුවන් මං කලිනුත් මෙන්න මෙතන පොත්තක් කපලා ගත්තා රැහැලා ගත්තා ඉතින් බලන්න කොයි වගේද පොතු මං කපා ගන්න කියලා ඔයාලත් බලයි මම මොකටද මේ මුරුංගා පොතු කපන්නේ කියලා මම මුරුංගා පොතු දාලා අද රසම් එකක් හදනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොරෝනා තියෙන අයට උනත් නැති අයට रसम गोड़क हाई प्रतिशक्ति गोड़क हट वड़वनवा इन सातम मे विद्यट अभी हदला बोडोनी मे दवासल कोहम थेमोम मे वे हदला बोडवन हाई मे उड़ पोत मे वे रेहलांडोने कोलपाट वेक ईट पे मेट हों सोदगा सोदगन मेट अभी हों तलोने ई थिंक वाल कमी विद्यट मेट मे विद्य मीरी गल हरी वाला कमी तेन गेला मे वे बंगड़ी तीन पड़ी मोल गरगना मे वे वाल कमी विद्य तला पुलवा तीन तलपूह तम तला हूदाने अनेप ईट कली हूदला गंड इट पे मैंने मे वे मम मेटी बाजनीक तमाद मे रसम का दाने अभी पुलियानम कीलत्कनवा इवगेम रसम कीलत्कनवा ඉතින් මෙන්න මේ විදියට හදලා හැමෝම බොනවා නම් ගොඩක් හොඳයි බොණ්ඩත් පුළුවන් බත් එක්ක එකතු කරලා කන්නත් පුළුවන් ඉතින් කැමති විදියට මේ රසම් එක අපිට හදා ගන්න පුළුවන් මුරුංගා එක තාම ලිපේ තාම ඒකේ හොදි ටික හිඳුන්නේ නැහැ හිඳුනට පස්සේ තමයි මම මිටි කිරි එකතු කරන්නේ ඒ වගේම කරවිල එකත් තාම හිඳිලා නැහැ අඩුගින්දරේ තියලා තියෙන නිසා මට මන්නම් කැමති කරවිල තෙල් පෑදිලා තමයි එතකොට තමයි රස දැන් මම රසම් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික අරගන්නවා සුදු ලුණු පොතුත් එක්ක අරගන්නේ මෙන්න මේ විදියට සුදු ලුණු ටික හොඳට බලලා සමහරක් වෙලාවට සුදු ලුණු පණුව ඉන්න ඉඩ තියෙනවා ඒ නිසා හොඳින් බලා ගන්න ඕනේ මෙන්න මේ විදියට සුදු ලුණු ටික මම අයින් කරගන්නවා එකින් එක ඊට පස්සේ රතු ලුණුත් පොතුත් එක්ක ගන්න ඒ චුට්ටක් දැන් එන රතු ලුණු වල පණුව ඉන්න ඇතුලේ පොඩක් ඒක පොඩක් හරියට අපි බලා ගන්න ඕනේ මෙන්න මේ දෙපැත්ත पोड कपल अतल बलागण मे पणु इन्नतीन निशा इतनी मेटिक मंद हमें सोदगा सोदला मेक पत्ती मंद सूदर तुकना मिटवल तुण खतर इतना मैक तुकना सूदर को गुण अपेट इवागेम गमीरी स्मीटक तुकना इवागेम महदुर पोडक मेस हिंदी ते कक्तरेक एवगेम सीम लेक मलिंग प्रमाण एवगेम करपंच नैट तेक्मतमा अव मिरी करा दिखाकरला गोड़क ग्रैंड करना पार पोडक ग्रैंड करला इट पास इधर टीक मैंने मे विधि रतून सुधुन पोडक मुद्दा ग्रैंड करना गुड़ वेक पोडक इक पार कलला मैंने मे विधि अट इट पास अम्म बतूर तम एगतकान कीरी एगतकान बतूर लीटर इतने एगतकना लीटर बागकर गुलवा वाला प्रमाण तीट मैंने मे प्रमाण तम एगतकते लून तेकर मम्म मेटिक लिपेतीनवा इवागेम अदम दुला उन्नीसा इकमेंट इकमेंट मैं मे वीडियो के अवनवा अला वीडियो के लेंथ कड़ी दम मुरुंगा वल्ट मिटकीरी एगतकर दियकिरी हिंदू नट पास दियकिरी गोड़ हट मे हिंदी तीन इतक तम अभी किरी रसट मुरुंगाई का हदागा पुलवा इवागेम मैंने मे विदे हंदे कूरी तम पुडक मिक्स करे हेतु मुरुंगा कड़न इतकोट आप एसल्ट प्रियमापना होदी मुरुंगाई का इन साम इक परश्रम इवे तम हिंदी गे इवागेम करवील ताम रेडी ने मुर इवागेम रसम विटिम विट हिगा दुरुंगा व्यंजनी नंग हरी मुरुंगा करी दंग ऑफ कर गा इवागेम विटिम विट हिगा इथिंग रसम वल्ट विनम हिगण अर हि वल्ट दान हण इवागेम दंग हदाणे करवल टीक तेल दालगण करवल याट गोड़क हिवा कैमट गण इन सतम मंग अद करवल हदवे महत्व करवल हदाने के
ඉතින් ටිකක් සෝදලා ගන්නවා මම දැන් මගේ මුරුංගා පොත දාපු රසම් එක හරි මේ රසම් එකට අපි පුලියානම් කියලා කියනවා දැන් මං හදන්නේ කරවලේක තෙල් දාලා ගන්න මොනවත් එකතු කරන්නේ නැහැ නිකම්ම කරවලේක හොඳින් තෙලෙන්න බැදෙන්න තියෙනවා මේ විදිහට වහලා බැදෙන්න තියන්න බලන්න ඔයාලත් හදලා බලන්න ඉක්මනටම බැදෙනවා ඒ වගේම දැන් මං හදන්නේ මුරුංගා මුරුංගා වලින් මැලුමක් හදන්න මුරුංගා ඉතින් අපේ ගස් වලින් ෆ්‍රෙෂ් විදියට කඩලා ගන්න නිසා ගොඩක් දූවිලි යනම් මනම් එහෙම නැති නිසා මම මේ වගේ ටැප් එකට අල්ලලා සෝදලා මෙන්න මේ වගේ හොඳට ගසනවා ගසලා තමයි මුරුංගා කොළ ටික පොඩ්ඩක් බලලා තෝරලා ගන්න ඉතින් ගොඩක් උණු එහෙම නැහනේ පාරයිනේ වගේ නෙමෙයි ඉතින් අපි පොඩ්ඩක් වත් ඇතුලේ වගේ තමයි ගහ තියෙන්නේ ඒ නිසා මම මලුත් මෙන්න මේ වගේ හොදලා තමයි ගත්තේ මලුත් ගන්නවා මේ වගේ හොදලා වලට හොඳින් ගසන්න පුළුවන් ගස්ුවට පස්සේ වතුර ඔක්කොම අයින් වෙනවා පහසුවෙන්ම ඒ ටික වලට කරගන්න පුළුවන් ඉතින් මේ වගේ මම මුරුංගා ටික හීනියට ලියා ගන්නවා හැබැයි හීනියට ලියා ගන්න එතකොට තමයි හීනි ලස්සනට අපිට මැල්ලුම හදලා ගන්න පුළුවන් ලොකුවට තියෙද්දි ඇත්තටම කන්නේ දෙන්නේ නැහැ මමත් කැමති නැහැ ඉතින් ඒ නිසා මම මේ වගේ හීනියට මැල්ලුම ලියාගත්තා රතු ලුණුත් එකතු කරගන්නවා ඒ වගේම මං කරවල වලට දෙහි බෑවක ඉස්ම එකතු කරගත්තා ඒ වගේම කටර් කුඩු මේ සැන්දක් විතර එකතු කරලා මේ ටික හොඳින් ඒ ටික හොඳින් තෙම්පරතු කරලා ගත්තා ඒ වගේම දැන් මම රතු ලුණු අවමිරිස් ලුණු කුඩු ඒ වගේම පොල් එකතු කරලා මේ ටික හොඳින් මික්ස් කරගන්නවා මගේ කරවල එක නම් දැන් රෙඩි දැන් මේ ටිකත් මම මේ විදිහට මලවලා ගන්නවා ගොඩක් මලවන්න එපා කොළ ගතියටම මලවලා ගන්න ඒ වගේම බත් එකත් ලෑස්ති කරගත්තා මම දැන් උයලා ඉවරයි බත් එක රතු බත් තමයි උයලා එවන්නේ කිව්වේ රතු බත් එකත් හදලා ඉවරයි මැල්ලුම කොළ ගතියටම ගන්න ගින්දර වැඩි කරලා ඉක්මනට ඕෆ් කරන්න මම ඒ වගේ තමයි මේ මැල්ලුම් හදන්නේ ගොඩක් වෙලා තියන්නේ ඒ වගේම වහන්න එපා වහන්න නැතුව ඇරලාම තියන්න ඕනේ ඒ වගේම කරවිල එකත් දැන් හරි දැන් වෙලාව 11 මාට විතර ඇති 12 විතර වෙද්දි මම කෑමක යවන්න ඕනේ දැන් මම ලෑස්ති වෙන්නේ කෙහෙල් කොලයක් අපා ගන්න අපේ එහා වත්තට යන්න කෙහෙල් කොලේ ඔතල යවපුවම සුවඳයි ඒ රසයි දෙකම තියෙනවා ඒ නිසා තමයි මම කෙහෙල් කොලේ අද බත් එක ඔතා ගන්නෙ ඒ ටික මේ විදිහට පොඩ්ඩක් ලිපට අල්ලලා ගත්තා තමයි ඒ කොලේ නවන්න පුළුවන් නැත්තම් බෑ දැන් ඊට පස්සේ මං කොලේ හොඳට සෝදලා අරගෙන කෑම එක බඳින්නයි රෙඩි වෙන්නේ. අපේ ගෙදරට එන යාළුවා තමයි මේ. හැමදාම එනවා අපිට බයත් නැහැ ළඟටම එනවා. ඒ වගේම මම රතු බත් වියලා තියෙනවා. රසම් එකක් හදලා තියෙනවා. මැල්ලුමක් හදලා තියෙනවා. ආය වියලා තියෙනවා කරවිල. කරවිල ඇඹුලට කරවල ඒ වගේම මුරුංගා රසම් එක දාන්න ජෑම් බෝතලයක් අරගත්තා. හරි මම දැන් කෑම බඳින්නේ කොයි වගේද කියලා බලමු. දැන් මම රසම් එක මේ වගේ ජෑම් බෝතලෙට තමයි එකතු කරගන්නේ. පොඩක් වැඩිපුරම මම බෝතලෙට දැම්මා. එතකොට යාට ඊළඟ දවසේ උනත් ගන්න පුළුවන් මුකුත් වෙන්නේ නැහැ නරක් වෙන්නේ නැහැ. ඒ වගේම කරවල ටික මම මේ වගේ කෙහෙල් කොලයක මොතලා තියෙනවා. ඒ වගේම බිත්තරයක් තඹලා තියන්න කිව්වා මහත්තයා මට ඒක අමතකු වුණා බදලම ගත්තා ඒ ටික අදිසියෙම මේ වැඩේ කරගත්තා එයාට ඉන්සියුලින් ගහනවා කියලා තමා මේ විදිහට කෑම හදලා එවන්නේ කියලා තිබ්බේ ගෙදරින් එයාට උණ වැඩි වෙලා තමා සීනි වැඩි වෙලා තිබ්බේ නැත්නම් එයා සීනි patient කෙනෙක් නෙමේ එයාගේ උණ වැඩි වෙලා එයාට දෙන බෙහෙත් වල තමා සීනි වැඩි වෙලා තියෙන්නේ ඉතින් බෙතර එකත් මම මේ විදිහට තියලා දැන් කෑමේ කොටා ගන්නවා පොඩක් පරක් වෙලා මාත්‍යත් කිව්වා ඉක්මනට දෙන්න කියලා. ඉතින් හරියටම මට ඔයාලට මේ වීඩියෝ එකේ මේ වටික මේ ඔතන පිළිවෙල ඔක්කොම මට ෂූට් කරගන්න බැරි වුණා. හදිසිය වගේ තමයි මේ වීඩියෝ එක මම කරේ. දැන් ඉතින් මේ විදිහට කෑම ටික මාත්‍ය ගෙනියන්න යන්නේ. පළතුරු ටිකක් අරගත්තා. ඒ වගේම දැන් වෙලාව හරියටම 12යි. පාස් එකටනේ ඇතුල් වෙන්න ඕනේ නිසා ඉක්මනට මෙතනට යන්න ඕන නිසා මාත්‍යා ඉක්මනට ගියා.
එවගේම මගේ යාළුවෝ ගොඩක් කියලා තිබ්බා වීඩියෝ එකක් ඉක්මනට ඉක්මනට දාන්න මේ පරක්කු කරන්න එපා කියලා ඇත්තටම මට මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි ඔන්ලයින් ක්ලාසස් ඔන්ලයින් කේක් ක්ලාසස් කරනවා ඒ වගේම කේක් ඕඩර්ස් කරනවා ඒ වගේ වුණාම ඇත්තටම මට වෙලාවක් නැහැ ඇත්තෙම නැහැ වගේ වෙලාවකට ඉතින් ඒ නිසා මට වීඩියෝ ෂූට් කරලා ඔයාලට එඩිට් කරලා දානවා කියන්නේ දවස් 5ක් 6ක් යනවා ඉතින් ඒ නිසා තමයි මට ප්‍රමාද වෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම මම ඔයාලට වීඩියෝ ගේන්නම් පුළුවන් පුළුවන් විදිහට ඔයාලට ඩෙන් මයි ලයිෆ් වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් බලන්න උයලා ඔක්කොම කරලා යවුවට පස්සේ මගේ කිචන් එක කොයි වගේද හැදි වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මං හදිසි ඉව්වේ කොහොම කොහොම ඇදලා දැම්මද කියලා මමවත් දන්නේ නැහැ. හේතුව මහත්තයා කියන අයියෝ පරක් වෙනවා ඉක්මනට රෙඩි කරන්න කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ ෂූට් කරා වීඩියෝ ෂූට් කරද්දි තව ටිකක් ඔක්කොම ඇහිරුණා. ඒ නිසා තමයි මේ විදිහට නැත්තම් මං සාමාන්‍යයෙන් වැඩ කරද්දි පිළිවෙලට ඔක්කොම වැඩ කරගෙන යනවා. ඉතින් මම දැන් ආලට වෙන්නම් කොයි විදිහටද මම මේ කිචන් එක ඔක්කොම අරේන්ජ් කරලා ලස්සන්ට ඔක්කොම අස්කරේ කියලා මම පෙන්නන්න. මට නැත්තම් ඔළුව මගේ පැලිලම යයි හරියට කිචන් එක සුද්ධවද්ද කරේ නැත්තම්. ඔන්න බලා ගන්න මම ඉවුවට පස්සේ පැයක් විතර සුද්ධ කරා මම ඔක්කොම සුද්ධ කරලා පැන්ට්‍රි කබ ඩස් කරලා ඒ වගේම ලිප හොඳට සුද්ධ කරලා මේ ඔක්කොම ටික කිචන් එක මොප් කරලා ඔක්කොම ලස්සන්ට මස්කරා දැන් තමයි මගේ හිතට නිදහසක් තියෙන්නේ. ලොකු බරක් අඩු වුණා වගේ මොප් කරලා ලස්සනට මස්කරාට පස්සේ ඒ උනාට දැන් කිචන් එකේ තියෙන ඔක්කොම හොදන ටික ඔක්කොම එළියට මන් දාලා තියෙන්නේ. දැන් ඒ වැඩ ටික තියෙන හරියන්කෝ ඒකත් මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේද ඒ ටික තියෙන්නේ කියලා. ඔන්න බලා ගන්න මම ඔක්කොම ටික එළියට දැම්මා හුස්සෝ දන්න මං කොමත් ගොඩක් තියෙනවා නම් එළිය තමයි සෝදන්නේ දැන් බලන්න මේ ටික කොයි වගේද කියලා මේ ටිකත් මං සෝදුවාට පස්සේ ඔයාලට පෙන්නන්නම් කොයි විදිහටද මං සේදුවි අස්කරේ කියලා ඔන්න බලා ගන්න දැන් මේ ටිකත් අස්කරා මම ඒ ඔක්කොම වීඩියෝ ෂූට් කරේ නෑ ඔයාලට මම හැමදාම වගේ වදානවා ඒ නිසා මම ඔක්කොම ෂූට් කරේ නෑ ඇත්තටම කිචන් එකේ පිළිවෙල කියන්නේ මේ වගේ තමයි. ඒ වගේම කිචන් එකේ පිරිසිදුකම පෙන්වන්නේ අපේ සිංක් එක තමයි. සිංක් එක හොඳටම පිරිසිදු තියෙන්න ඕනේ. මගේ ඔයාලා කියන්නේ මම හැම වැඩක්ම කරන අතර වාරයක් ගානේ මම සිංක් එක සෝදනවා. මෙන්න මේ විදිහට මට පොඩි රොඩ්ඩක් තිබ්බත් ඒක හරියන්නේ. ඒ වගේම හොඳටම සෝදලා ලස්සනට පිරිසිදු තියනවා. මේ වගේ තමයි. ඉතින් අද මගේ වීඩියෝ එක අවසන් වුණේ. ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට ඔයාලා හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම මගේ වීඩියෝ එකේ තිරේ පිටපස්සෙ මම කරපු වීඩියෝස් ටිකක් edit කරලා දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පොඩි විනෝදාංශයක් කියන්නේ ඔයාලට පොඩි සතුටක් ගේන්න තමයි මම මේ වීඩියෝස් ටික අන්තිමේටම එඩිට් කරලා දැම්මේ. මේ ටිකත් බලලා ඔයාලා සතුටු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ බලන්න බත් ඇද්ද කියලා? මදි මදි. ඇද්ද? තියාගෙන කන්නත් බෑ. යාට කියන්න මේක තියාගෙන බොන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ දැන් හෙටත් බොන්න පුළුවන් නේ තියාගෙන. ඒ ෆුල් කරන්නද? ඔව්. ඈ? ඔව්. ඇත්තද? ඇත්තද? කරවල කෑලි මෙහෙම දෙකක් තියන්නද? අනේ ඔයා බෙත්තරේ තම්මන්නේ කියවමතු බලන්න එක බැදිලා වගේ ඔයාලා දන්නවනේ.